අයිබෝවන් තෙරුවන් සරණයි දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බෞද්ධ සංස්කෘතිය දෙවැනි පාඩම හතරවෙනි කොටස. මේ වෙද්දී අනිකුත් විෂයන් වලට සහ බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ පාඩම් වල විස්තර වීඩියෝ පාඩම් විදිහට අපගේ නාලිකාව තුළ දාලා තියෙනවා. ඒ පාඩම් වලට අදාළ ලින්ක් එක පල්ලෙහැන් දාලා තියෙනවා. ලිංක එකකින් ඔබට පුළුවන් සියලුම් පාඩම් ලබාගෙන අධ්‍යයනය කරන්නට. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබට පුළුවන් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබලා ඔබගේ දුරකථනයටම කෙටි පණිවිඩයක් මගින් අපගේ පාඩම් විස්තර පිළිබඳව තොරතුරු ලබා ගන්නටත් පුළුවන්කම හැකියාව තියෙන බව සිහිපත් කරමින් අපි අද දවසේ පාඩම ආරම්භ කරමු. දෛනික පැවිදි චාරිත්‍ර කියලා බෞද්ධ සංස්කෘතිය පොතේ කොටසක් තියෙනවා. ඒ පිළිබඳවයි අපි කතා කරන්නේ. විවිධ සමාජ සංස්ථාවන් හා සසඳා බලන විට කාලයකට අනුරූපව ඉතාම අඩුවෙන් වෙනස් වී ඇති සමාජ සංස්ථාවක් ලෙස ථේරවාද සංඝ සමාජය සැලකිය හැකිය. සමාජ සංස්ථාවන් බොහෝමයක් තියෙනවා. ඒ අතර තියෙන සමාජ සංස්ථාවක් තමයි සංඝ සමාජය. මේ සංඝ සමාජය අනිකුත් සංස්ථාවන් එක ගත්තම අඩුවෙන් වෙනසකට පත් වෙලා තිබීම. බුදුරජාණන් වහන්සේ පනවන්නට යෙදුණු විනයට අනුව මේ වෙනස් වීම ඒ තරම් විශාල වශයෙන් සිදුවන්නේ නැහැ. මේ වන විට සංඝ සමාජයේ වසර 500ක ආයුෂයක් පසු කර සිටී. එහෙත් මේ දීර්ඝ කාලය තුළ සම්මත භික්ෂු පැවැත්මේ යම්කිසි වෙනසක් සිදු වී ඇත්නම් මේ ඉතා ස්වල්ප වශයෙනි. මෙසේ සංඝ සමාජය ඉතා අඩුවෙන් පරිවර්තනයකට භාජනය වීමට හේතු වී ඇත්තේ භික්ෂුව එම පරමාදර්ශී ගුරුවරයෙකු අනුගමනය කිරීමයි. මේ පරමාදර්ශී ගුරුවරයා නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම විනයයි. බුදුරජාණන් වහන්සේ විසින් පනවන්නට යෙදුණු ධර්ම විනය තමයි භික්ෂුන් වහන්සේලාගේ පරමාදර්ශී ගුරුවරයා බවට පත්වෙන්නේ. මේ පරමාදර්ශී ගුරුවරයා බවට පත්වන ධර්ම විනය නිසා තමයි භික්ෂුන් වහන්සේලා සංස්ථාවක් වශයෙන් ඒ තරම් වෙනසකට භාජනය වෙලා නැත්තේ. භික්ෂුන් වහන්සේ විසින් ආදර්ශයට ගැනීම සඳහා නිතරම තෝරාගත්තේ පැරණි රහතන් වහන්සේගේ ජීවිතය. නිතරම මහා සංඝරත්නය ආදර්ශයට ගන්නේ පැරණි රහතන් වහන්සේලාගේ ජීවිත ආදර්ශය. මේ ස්වභාවය නිසා ආරාම ජීවිතයේ වැඩි වෙනසක් සිදු වී නොමැත. වැඩි වෙනසක් සිද්ධ වෙලා නැහැ. ආදර්ශවත් භික්ෂුවකේ දවසේ ජීවිතයේ ගෙවනුයේ පහත සඳහන් චාරිත්‍රානුකූල පිළිවෙතටයි. භික්ෂුන් වහන්සේලා චාරිත්‍රානුකූල දවස ගෙවන ආකාරය පිළිබඳව විශාල තොරතුරු රාශියක් විනය පිටකය තුළ සාකච්ඡා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි භික්ෂුන් වහන්සේලාගේ දෛනික ජීවිතය ගත වෙන්නේ. හිරු නැගෙන්නට පළමුව භික්ෂුව අවදි වෙයි. හිරු නැගෙන්නට පළමුවෙන් භික්ෂුන් වහන්සේ අවදි වීම සිද්ධ කරනවා. ඉක්බිති සතර ආරක්ෂා භාවනාවෙන් එනම් බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ කර්මස්ථාන භාවනාව, මරණානුස්සති භාවනාව සතර ආරක්ෂා භාවනාව භාවනාවන් වෙන්නේ බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභ කර්මස්ථානය, මරණානුස්සති භාවනාව. මේ භාවනාවන් හතර භික්ෂුන් වහන්සේලා උදේ අවදි වෙලා වත්පිළිවෙත් ඉටු කිරීමෙන් අනතුරුව සිදු කරනු ලබනවා. බුද්ධානුස්සති, මෛත්‍රී භාවනාව, අසුභ කර්මස්ථාන භාවනාව, මරණානුස්සති භාවනාව කියන සතර ආරක්ෂා භාවනා කියලා තමයි මේවා හඳුන්වන්නේ. සතර ආරක්ෂා භාවනා නම් කරන්නේ භික්ෂුන් වහන්සේලා දවස ආරම්භ කරලා
මුලින්ම සිදු කරනු ලබන භාවනා කර්මස්ථාන හතරක් පිළිබඳව ඉගැන්වෙනවා. සතර ආරක්ෂා භාවනාව කියලා. ඒ හතර නම් කරන්න කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පුළුවන් වෙන්නට ඕන පිළිතුරු දෙන්නට. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ කර්මස්ථාන භාවනාව, මරණානුස්සති භාවනාව තමයි ඒ භාවනාවන් හතර. මීළඟට බොහෝ විට උන්වහන්සේ අතින් කෙරෙන්නේ පාන්දරින්ම බෝමලු හා සෙසු තැන් අතුපතුගා පවිත්‍ර කිරීමයි. ඊට පස්සේ බෝමලුව, විහාර මන්දිරයේ ධර්මශාලා මලු සියල්ලක්ම ඇමදීම සිද්ධ කරනවා. ඉක්බිති දැහැටි වළඳා, මුහුණ කට සෝදා, මනාව සිවුරු හැඳ පොරවා චෛත්‍ය හා බෝධීන් වහන්සේ වඳිති. චෛත්‍ය වන්දනාව, බෝධීන් වන්දනාව සිද්ධ කරනවා. ඊට පළමුව භික්ෂුන් වහන්සේලා දැහැටි වළඳලා මුහුණ කට සෝදාගෙන මනාව සිවුරු හැඳ පොරවා ගන්නවා. උදෑසන බුද්ධ පූජාව පවත්වති. ඊට පස්සේ තමයි උදෑසන සම්බුද්ධ පූජාව පවත්වන්නේ. උදෑසන හිල් දානේ වළඳන්නේ මින් පසුවයි. බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව හිල් දානේ වැළඳීම සිදුවෙනවා. හිල් දානේ පන්සලේ පිළියෙල නොවන්නේ නම් ඒ සඳහා පිණ්ඩපාතයේ කොට ගෙනවිත් වැළඳීම චාරිත්‍රය. බොහෝ වෙලාවට වර්තමානයේ නම් භික්ෂුන් වහන්සේලාට විහාරස්ථානයට දානය, සලාක දානය ලැබෙනවා. එහෙම ලැබෙන්නේ නැති අවස්ථාවන් තිබුණොත් පිණ්ඩපාතේ වැඩම කරලා දානය ලබා ගන්නවා. පැරණි භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා පෙරවරුවේ එක්වරක් පමණක් පිඬු පිණිස වැඩි බව පෙනේ. පැරණි භික්ෂුන් වහන්සේලා පෙරවරු කාලයේ පමණක් පිණ්ඩපාතේ එක වතාවක් වැඩම කරපු බව තමයි සාහිත්‍ය තුල දකින්නට තියෙන්නේ. පිණිසුඟා වඩිනා වේලාව එනතුරු උන්වහන්සේලා සමවත් සුවයෙන් කල් ගෙවූහ. භාවනානුයෝගීව සමවත් සුවයෙන් වැඩ සිටිනවා පිණ්ඩපාතේ වැඩම කරන වේලාව උදා වෙනකම්. වර්තමානයේදී හිල් දානේ හා දවල් දානේ වශයෙන් පෙරවරුවේ දෙවරක් වළඳන බැවින් පෙරවරුවේ දෙවරක් පිණ්ඩපාතේ වැඩිය යුතු වන්නේ. වර්තමානයේදී එකවරක් නොවේ, අවස්ථාවන් දෙකක් පිණ්ඩපාතේ වැඩම කරන්න සිද්ධ වෙනවා. උදේවරුවේ දානේ, හිල් දානේ සහ දහවල් දානේ කියලා අවස්ථාවන් දෙකකදී භික්ෂුන් වහන්සේලා දානේ වළඳන නිසා. දවල් දානේට වේලාව පැමිණෙන තුරු කළ යුතු කටයුතු අතර අභ්‍යන්තර පාරිශුද්ධිය හා බාහිර පාරිශුද්ධිය පිළිබඳව කටයුතු මුල් තැනක් ගනී. දවල් දානේට වේලාව එනකම් භික්ෂුන් වහන්සේලා අභ්‍යන්තර පාරිශුද්ධිය සහ බාහිර පාරිශුද්ධිය සඳහා සිදු කරනු ලබන කටයුතු සිදු කරනවා. විහාරස්ථානයේ පිරිසුදු කිරීම ආදී කටයුතු, ඒ වගේම අභ්‍යන්තර පාරිශුද්ධිය පිණිස භික්ෂුන් වහන්සේලාගේ භාවනානුයෝගී කටයුතු ආදී කටයුතු සිද්ධ කරමින් භික්ෂුන් වහන්සේලා කාලය ගත කරනවා. භික්ෂුවක් තම කෙස් හා නිය පමණට වඩා දික් වීමට ඉඩ දිය යුතු නැත. භික්ෂුන් වහන්සේ නමක් කෙස් නිය වැඩිපුර දික් කරන්නට දික් වෙනතුරු සිටින්නට සුදුසු නැහැ. විනයට අනුව පිළිපැදිය යුතු චාරිත්‍ර නම් හිස කෙස් දෑඟුලක් දික්වීමට ප්‍රථම හෝ තෙමසක් ගතවන්නට ප්‍රථමයෙන් හිස කෙස් බෑමයි. හිස කෙස් බෑම පිළිබඳව විනය නීති පනවලා තියෙන ආකාරය බැලුවට පස්සේ හිස කෙස් දෑඟුලක් දික්වීමට ප්‍රථම, එහෙම නැත්නම් මාස 3ක් ගත වෙන්නට ප්‍රථමයෙන් හිස කෙස් බෑම සිද්ධ කළ යුතුය. භික්ෂුන් වහන්සේලා කොපමණ කාලයකට වතාවක් තමන්ගේ හිස බෑම සිදු කළ යුතුද? විනය පිටකයට අනුව හිස බෑම සිදු කළ යුතු කාල සීමාව කුමක්ද? හිසකේ දික් කළ හැකි ප්‍රමාණය කුමක්ද කියලා අහන්න පුළුවන්. දෑඟුලක් දික් වීමට ප්‍රථම, එහෙම නැත්නම් තෙමසක් ගතවන්නට පෙර හිස බෑම සිදු කළ යුතුයි. කලට වේලාවට ස්නානය කරමින් ශරීරයද පිරිසිදු කරගත යුතුය. සිවුරු හරිහැටි මසා සෝදා පඳු පොවා ගත යුතු අතර පිරිසිදුවටද තබා ගත යුතුය. සිවුරු හරි විදිහට, නියම විදිහට මහලා සෝදලා පඳු පොවාල ගත යුතුයි. එසේම තමාගේ ලැඟුම්ගේද පවිත්‍ර කොට පිළිවෙල කොට
තබා ගැනීමද හොඳ චාරිත්‍රයකි. අවශ්‍ය විටක විරේක බෙහෙත් ආදිය පාවිච්චි කිරීමෙන් නීරෝගී භාවය තහවුරු කර ගැනීමද වැදගත් කොට සලකනු ලැබේ. අවශ්‍ය විටක විරේක බෙහෙත් ආදිය පාවිච්චි කිරීමෙන් නීරෝගී භාවය තහවුරු කර ගැනීමද වැදගත් කොට සලකනු ලබනවා භික්ෂුන් වහන්සේලා. ශ්‍රමණ සාරුප්‍ය වන පරිද්දෙන් හිස් රැවුල් බාන මනා ලෙස සිවුරු හැඳ පොරවා සංවර ඉරියව් පවත්වන භික්ෂුව දෛනික ගිහියන්ගේ ශ්‍රද්ධාව වැඩි වේ. දකින ගිහියන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙන ලෙස කටයුතු කරනවා. සාරුප්‍ය ශ්‍රමණ සාරුප්‍යයට ගැලපෙන විදිහට සියලුම චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කරන වික්ෂුන් වහන්සේලා ගිහියන්ගේ ශ්‍රද්ධාව වැඩි කිරීම සඳහා කටයුතු කරනවා. ඒ මනා ගිහි පැවිදි සම්බන්ධතාවයට හේතුවක් බවට පත් වෙනවා. මිනිස්ය ඝාතනය කොට දිග්විජය කළ අශෝක වැනි නරපතියෙකු ධර්ම විජයෙන් මහා ධර්ම රාජ්‍යයක් ගොඩනැගූ බෞද්ධ චක්‍රවර්ති රාජයෙක් වූ බවට පත්වීමට හේතු වූයේ සුන්දර සංවර ගමනකින් මහා මග වැඩි සත් හැවිරිදි නික්‍රෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශනයයි. මනුෂ්‍ය ඝාතනය කරලා දිග්විජය කරපු අශෝක කියන නරපතියා ධර්ම විජය කියන මහා ධර්ම රාජ්‍ය ගොඩනගන්නට යෙදුනේ බෞද්ධ චක්‍රවර්ති රාජ්‍යයෙක් බවට පත්වුණේ සංවර ගමනින් වැඩම කරන්නට යෙදුණු අවුරුදු 7ක නික්‍රෝධ කියන සාමණේරයන් වහන්සේගේ සංවර වූ ඉන්ද්‍රියන් දැකලා සංවර වූ වැඩම කිරීම දැකලා පෙරවරුවේ ස්නාන කටයුතු ආදී අවසන් කළ භික්ෂුන් වහන්සේ සදහැවතුන්ගේ ආරාධිත දානයක් නොමැතිනම් පිණු පිණිස හැසිර යැපන පමණට ආහාර ලද පසු ආරාමයට පැමිණේ. භික්ෂුන් වහන්සේලාට දානමය පින්කමක් සඳහා ආරාධනාවක් තිබුණේ නැත්නම් පිණ්ඩපාතේ වැඩම කරලා අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබාගෙන ආරාමයට නැවතත් වැඩම කරනවා. ඉක්බිති සදහැවතුන් පැමිණ සිටියත් නැතත් බුද්ධ පූජාව පවත්වයි. සදහැවත් පිරිස් පැමිණලා හිටියත් නැතත් බුද්ධ පූජාව සම්බුද්ධ පූජාව පවත්වනවා. සමහර පන්සල්වල බුද්ධ පූජාවට සම්බන්ධ කොට බෙරවැයීම සක් පිඹීම වැනි ශබ්ද පූජාවක් පැවැත්වීමද සිරිතකි. බොහෝ පන්සල්වල සම්බුද්ධ පූජාවට සම්බන්ධ කරලා බෙරවැයීම හේවිසිනාද කිරීම සක් පිඹීම වගේ කටයුතු සිද්ධ වෙනවා. ඝණ්ඨාව නාද කිරීමද මේට සම්බන්ධය. ඝණ්ඨාරය නාද කිරීමත් දෛනික චාරිත්‍රයක් විදිහට පිණ්ඩපාත වේලාවන් වලදී දානේ වළඳන වේලාවන් වලදී සම්බුද්ධ පූජාව පවත්වන වේලාවන් වලදී සිදු කරනු ලබනවා. සාමාන්‍යයෙන් ගම්බද ගැමියන් දවසේ වේලාව පිළිබඳව හැඟීමක් ඇති කරගන්නේද මෙම ඝණ්ඨාර නාදය අහලා අතීතයේදී ඔරලෝසු ඒ දේවල් පාවිච්චි වෙලා නැහැ. ඒ නිසා ගම්වාසීන් වේලාව පිළිබඳව අවබෝධය ඇති කරගෙන තියෙන්නේ මේ ඝණ්ඨාර නාදය භික්ෂුන් වහන්සේලා සිරිත් විරිත් සිදු කරන වේලාවන් සම්බන්ධ කරගෙන. දවල් දානයෙන් පසුව පස්වරුවේ වැඩ කොටසක් භික්ෂුන් වහන්සේ විසින් ගෙවනු ලබන්නේ වැඩි කොටසක් භික්ෂුන් වහන්සේ විසින් ගෙවනු ලබන්නේ ධර්මශාස්ත්‍රීය ඉගැන්වීම් කටයුතුවල. ධර්මශාස්ත්‍රීය කටයුතුවල භික්ෂුන් වහන්සේලා කටයුතු කරනවා. විශේෂයෙන් වර්තමානයේ නම් පිරිවෙන් අධ්‍යාපනය තුල තමයි භික්ෂුන් වහන්සේලා පසු වෙන්නේ හවස් කාලයේදී. සාමණේරයන් වහන්සේලා පිරිවෙන්වලට හෝ පෞද්ගලික පැවිදි ආචාර්යයන් වෙත හෝ ගොස් ධර්මශාස්ත්‍රය හදාරති. පිරිවෙන් භික්ෂුන් වහන්සේලා අධ්‍යාපනය ලබන ස්ථාන තමයි පිරිවෙන් කියන්නේ. උන්වහන්සේලා පිරිවෙන්වලට හෝ පෞද්ගලිකව පැවිදි ආචාර්යවරුන් ගාවට ගිහිල්ලා අධ්‍යාපනය ලබනවා. දිවා විවේකයෙන් පසුව මලුපෙත් ඇමදීම ආදිය ඇතොත් ඒවා අවසන් කොට ශ්‍රද්ධාවෙන් යුතුව සූත්‍ර සජ්ජායනය කිරීම ඇතැම් පැරණි භික්ෂූන්ගේ සිරිතයි. හවස් කාලයේදී සූත්‍ර සජ්ජායනා කිරීම ආදියත් භික්ෂූන් වහන්සේලා සිදු කරනවා. පැරණි භික්ෂූන් වහන්සේලා පුරාණයේදී භක්ති ගායනයන්ගේ
මිහිරට භික්‍ෂූනීහුද සෙස්සෝද වාඩිවී සවන්දුන්හ. සජ්ජායන අවසානයේ වැඩිමහල් තෙරුන් වහන්සේ නමක් විසින් ධර්ම දේශනයක් පැවැත්වීම ද එකල සිරිත විය. දේශනයෙන් පසු ගැටලු තැන් සාකච්ඡාවට භාජනය කරන ලදී. පුරාණයේදී භක්ති ගායනයන්ගේ මිහිරට භික්‍ෂුණීන් වහන්සේලාත් එකතු වෙලා තියෙනවා. සෙසුවයත් වාඩි වී සමන් දීලා තියෙනවා. සජ්ජායනාව අවසානයේ වැඩිමහලු තෙරුන් වහන්සේ නමක් විසින් ධර්ම දේශනයක් පැවැත්වීමත් චාරිත්‍රයක්. දේශනයෙන් පසුව ගැටලු තියෙනවා නම් ඒ ගැටලු තැන් පිළිබඳව සාකච්ඡා කිරීමත් චාරිත්‍රයක්. මේ සිරිත් පැවති ආරාමයක සන්ධ්‍යා කාලයේදී මේ සිරිත් විරිත් ආරාමවල විහාරස්ථානවල සවස් කාලයේදී සන්ධ්‍යා භාගයේදී සිද්ධ වෙනවා. ධර්ම දේශනා පැවැත්වීමට විශේෂ පුහුණුවක් භික්ෂුවට ආරාමයේදී ලැබෙන. ධර්ම දේශනා පැවැත්වීම පිළිබඳව විශේෂ පුහුණුවක් ආරාමයේදී භික්ෂුන් වහන්සේලාට ලැබෙනවා. ආරාමයේ වැඩ පිළිවෙල අනුව තමන්ගේ වාරයේ පැමිණි විට බණ කිව යුතු විය. ආරාමයේ වැඩ පිළිවෙලක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට එක භික්ෂුන් වහන්සේලාට වයස් සීමාව, ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය ලැබෙනවා නම් පන්ති මට්ටමින් එක එක භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනාදී පැවැත්වීම සඳහා වාරය ලැබෙනවා. එක එක භික්ෂුන් වහන්සේලාට අවස්ථාව ලැබෙනවා. සාමාන්‍ය සතර පෝයටම ආරාමවල ධර්ම දේශනා පැවැත්වීම සිටිත. ධර්ම දේශනා පැවැත්වෙනවා ආරාමවල හැම පෝයකටම, සතර පෝයටම. පුර පසළොස්වක, අව අටවක, පුර අටවක, අමාවක කියන හතර තමයි සතර පෝය කියන්නේ. මේ සතර පෝයටම භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනාදී පවත්වන විහාරස්ථානවල. දවසේ වැඩ කටයුතු අවසන් වූ විට සන්ධ්‍යාවේදී ගැමියෝද ධර්මශ්‍රවණයට ආරාමයට පැමිණිය. අතීතයේදී සෑම දිනකම ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා සවස් කාලයේදී ගිහි ජනතාවත් පැමිණලා තියෙනවා. අදත් බොහෝ ගම්බද පළාත්වල අඩුතරමේ ප්‍රධාන පෝය දිනවලවත් මේ සිරිත් පැවැත්වේ. ධර්ම දේශනාදී පැවැත්වීම බොහෝ වෙලාවට වර්තමානයේදී සිද්ධ වෙන්නේ ප්‍රධාන පෝය දිනවල. සතර පෝයටම සිල් සමාදන් වීම, ධර්ම දේශනා පැවැත්වීම ආදී කටයුතු පැවැත්වෙන විහාරස්ථාන අඩුයි. හැබැයි සමහර විහාරස්ථානවල හතර පෝයටම සිල් සමාදන් වීම, ධර්ම දේශනා පැවැත්වීම ආදී කටයුතු සිද්ධ වෙනවා. සන්ධ්‍යාවේදී විහාරයට පැමිණෙන උපාසක උපාසිකාවන් සංවර සීලයෙහි පිහිටුවා මල් පහන් පූජා හෝ බුද්ධ පූජා වැඩසටහන් මෙහෙවීමද භික්ෂුවගේ කාර්යයට ඇතුළත් විය. භික්ෂුන් වහන්සේලාගේ කාර්යයට අයත් වෙනවා මල් පහන් පූජා කිරීම, බුද්ධ පූජා පැවැත්වීම, බෝධි පූජා ආදී වැඩසටහන් පැවැත්වීම. පොහෝ දිනවල මෙම වැඩසටහන් විශේෂත්වයක් ගනී. පොහේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය කවර දිනකදී වුවත් ආරාමයේ භික්ෂුන් වහන්සේලා එකතුව කළුවර වැටීගෙන එද්දී බෝමැඬ හා දාගැබ වටා පහන් දැල්වා මල් පහන් ගිලන් පස පූජා කොට වන්දනාවේ යෙදී ස්වල්ප වේලාවක් හෝ භාවනාවේ යෙදීමද සිරිතකි. භික්ෂුන් වහන්සේලා සෑම දිනකම කරුවල වැටීගෙන එන වෙලාවේ සන්ධ්‍යා කාලයේදී බෝමලුව දාගැබ වටා මල් පහන් දැල්වලා බුද්ධ වන්දනාව සිද්ධ කිරීම, භාවනා කිරීම සිරිතක් වෙනවා. ආරාමයේදී පැවිදි සමාජිකයන් අතර අනුගමනය කළ යුතු වතාවක්ද ඇත. ආරාමයේ ජීවත් වෙනකොට පැවිදි සමාජිකයන් අතරත් බොහෝ චාරිත්‍ර සිද්ධ වෙනවා. දවසේ වැඩ කටයුතු අවසානයේදී ආචාර්යයන් හා වැඩිමහල් භික්ෂූන් වැඳ සමාකර ගැනීමද භික්ෂුවගේ වැදගත් චාරිත්‍රයක්. දවසේ වැඩ කටයුතු අවසන් වෙලා ආචාර්යවරයන් වහන්සේලා සහ වැඩිමහල් භික්ෂූන් වහන්සේලාට වැඳලා සිද්ධ වුණු වැරදිවලට සමාව අර ගැනීමත් සිදුවෙන විශේෂිත වූ චාරිත්‍රයක්. දවසකදී කෙරෙන මෙබඳු චාරිත්‍රානුකූල කටයුතුවලට අතිරේකව එදිනෙදා ඉදිරිපත් කරනු ලබන ගිහි අවශ්‍යතා සපුරාලීමටද භික්ෂූන් වහන්සේට සිදුවේ. දවසේ කෙරෙන මේ චාරිත්‍රානුකූල කටයුතුවලට අමතරව විශේෂිත ආරාධනාවලට අනුව සිදු කළ යුතු ආගමික චාරිත්‍රත්, ආගමික වතාවත් බොහෝමයක් භික්ෂූන් වහන්සේලාට සිදු කරන්නට සිදු වෙනවා. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ දහම්පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර. බෞද්ධ සංස්කෘතිය දෙවැනි පාඩමේ හතරවැනි කොටස දෛනික පැවිදි චාරිත්‍ර පිළිබඳවයි සාකච්ඡා කළේ. අපගේ නාලිකාව පිරිවෙන දහම්පාසල පාසල
ඉතින් අපේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක මේ විදිහට එබුවම ඔබට පුළුවන් ඔබගේ දුරකථනයටම කෙටි පණිවිඩයක් මගින් අප එකතු කරන පාඩම් සියල්ලක්ම ලබා ගන්නට. අපි අපගේ වීඩියෝ පාඩම් වලට අදාළ සියලුම ලින්ක් පහතින් දාලා තිනවා. ඔබට පුළුවන් ඒ ලින්ක් එක හරහා පාඩම් සියල්ලක්ම ලබා ගන්නට. දහම් පාසල් අවසාන විභාගයේ මාර්තු මාසයේ පැවැත්වෙන්නට නියමිතයි. එනිසා දැම්ම අපි සූදානම් වුණොත් අවශ්‍ය කරන විෂය කරුණු එකතු කරගත්තට පස්සේ විෂය දැනුම ඇති කරගත්තට පස්සේ විභාගය හොඳින් සමත් වෙන්නට පුළුවන්. දහම් පාසල් අවසාන විභාගයේ ඉතාමත් වටින විභාගයක් බවට වර්තමානයේදී පත් වෙලා තිබෙනවා. පස්වෙනි කොටසේදී අපි තවත් විශේෂ කරුණු රාශියක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් අපි සමුගන්නවා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.